මධ්‍යාන කොබෙක්වන්නේ ස්වාධනරකවාහනේ මධ්‍යන ප්‍රධාන ොෘති විකාශය සමඟයි කතමයෙන් ප්‍රවෘතිසි රස්ථාල. සමාජය තුළින් කිසිදු රෝකියකවත් හමු නොවෙද්දී පටින් ආපුූ එකසිය විසි හතකුත් නාවික හමුදාවේ දහයකුත් එක්ක ඊයේ එකසිියතිස් හතක් හමුවේ ජීවිතයෙන් සමගත් උන්දමන් දෙමළ ජනතාවෙනුවෙන් පැවැන්ත සේවයක් කළ දේශපාරණත්ඥයෙක් අගමතිකියයි. බස්තාහිරට දකුණට මධ්‍යමට සහ සබරගමුවට මලිමීර දෙසිය ඉක්මවා වැසි ඇතිවන ලකුණු. කොරෝනාවෙන් ඇැබතුනු විදේශ්‍රණික ගමන මත්තලින් ගැලි ඇරමේ. ඇප ඉල්ලපු රාජිතගේ ඇපෑල වෙනත් මහෙස්ත්‍රාත්පරයකුට යමු කරන්න පොළඹ ප්‍රධාන මහිස්්‍රාත්තීරණය කරයි. මෙරිකා අජිටාකාශ ගාමින් දෙදිනිපු රගත් ස්පේක්ස්ක් අද අ්‍යවකාශයට දේශීය ප්‍රවෘති. ඒයේ දිනය තුළ මෙරටින් කොෝනා ආසාධතයන් එකසිය තිෙස් හදනිකූ හඳනා ගැනනා. ඒ සමඳ මෙටින් හමුවෝ කොරෝණා ආසාධතයන් සංකයාව එක් දහස් තුන්සිය දහ නවිය තක්වා ඉහළගයා. මෙරටින්, කොෝණ ආසාධිතයන් වර්තාාවීම ආරම්භූ දිනේ සිට දිනක්තුලවාර්තා වූ වැඩිම කොෝනාාරෝකින් සංඛාව, යේ දිනේවාර්තාාවූ බවයි සෞඛ්‍යංශ පවසන්නේ. ඒය හඳුනාගත් ආසාධිතයන් එකසිතිස් හදදනාකෙන් එකසේ විසි හදදනකුම, කුවට් සිට මෙරට පමිණ නිරෝධහයට යොමු කර සිි පුදගලයන් වනවා එයනුව කුවේට්‍රරාජචේ සිට රට පැමිණීමෙන් අනතුරුව, කොරණ ආසාධිත්‍යන් ලෙස හඳුනාගත් සංඛ්‍යාව දෙසිිය දාහතක්. ඒදින හදුරාගත් සෙසු ආසාධිතයන් දස දෙරා නාවික හමුදාසාමාචුකයන් වනවා. යනුව කොරුණ වෛරස ආසාධනය වූ නාවිකහ මුදාසාමාචුකැන්ට සංඛ්‍යාව හයසිතිස් අටක් බවයි සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. වරසිවැරඳු රෝකීන් පන්සි අනු හත්දිනෙකු රහල් කිහිපේක ප්‍රතිකාර ලබවිින් සිටිනවා. වෛ්‍ය අධීක්ෂණයට තේ පසුන සං්‍යාව හැත්තහයක්. ර යිඩසේට ගොදරවී හල් ගතව ප්‍රතිකාර ලබාපූර්ණ සුවලැබීමෙන් පසු මෙදක්වා රෝහල්වලින් පිටවගේ සංख්‍යාව හත්සියදා හතක් පවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. මෙරටින් වාර්තාාව ඇති කරනා මරණ ං්‍යාව දහයක් කොර ෛරසේ වැලඳලු කිසිම පුදකලයෙු පසුගේ දින විසි අටටතුළ බාහිර සමාජයෙන් හමුනොවූ පව සෞක වානිියෝචා ්‍යක්ෂ විශේෂප්න වයිද බා පලහිවරන්න මහත්මය පවසනවා. කුවේට් සිට ආපු අය අතර විශාල වයෙන් කොවි-19 ආසාධතයෙන් හමෝනා තිං අපි ඉදිරියේදීත් මෙ කිසිම් කාල පරාසයකට අනුව එය ගැවීමට කටයුතු කරගෙන යනවා පිට සිට පැමිණෙන අය මේ රෝගය සමඟ පැමිණවාවඇන්න පුළලන් අපි දන්නවා ලෝකයේ රටවල්වල මේ හල වශෙන් තතිරියයවා විශේෂෙන්ම මැද ප්‍රදිකටවල් වල ති ඉදිරිකාලයේදී අප මේ අය ගෙන්වීමේදී කිසිම් කාල පරාසයකට අනුව රට තුළට ගෙන්වා ගැනීමේ වගේම සෞඛ්‍ය අංශය. සම්බන්ධයෙන් හොඳ දැනුවත් කිරීමක් කරලායි අවශ්‍ය පෙර සූදානමකින් පසුව මෙ අය ගෙන්වීමට කටයුතු කරන. තංචාරක කටයුතු අගොස්තුමාසේදී පමණ ආරම්භ කිරීමට අදහස් කරගෙන සිටිනො ලෝකයේ තත්ත්වත් අනිකු අප රටේ ඒ කොතරම්දුරට මේ වැනි ක්ඩායම් ගෙනල්ලා අපිට රඳවාගෙන සංචාරක ව්‍යාපාරයේ යෙදවීමට හැකිද කියන කරුණු ස්වාබැලීමෙන් අනතුරු. දැන් මේ දවස්සල අපිට ලෝගීන් වාතා වන්නේ පිට රට ඉඳලා එන අය තමයි වැඩි වශයෙන්මක. අපේ ඉම්පෝර්ටඩගේේසර්ස් හැටිය හඳන්න නයි අපේ රටේ ඇතිවෙච්ච. රෝගීන් නෙමී අපේ රටේ සමාජ සම්ප්‍රශණය කිසිවිිටකත් පසුගියත් දින විසී අටක් මුළල්ලේ අපිට කිසිම රෝගයේ අපේ රටෙන් වාතාවනේ නෑ අපේල් තිස්වැනි දයින් පසුවනා වික හමුදාව හැරුණුකොට මෙ අතර විධ අවශ්‍යතා සහ ප්‍රතිකාර ලබා කැනීමි සඳහා ඉන්දියාවට ගොස් සිටි පසුගේ දිනවල මෙරට රැගෙන ඇත්තැ නවදෙනෙකු නිරෝධයන කටයුතු අවසන් වීමෙන් පසු අද පෙරවරවේ නිවෙස් බලාපිටවගේිය. රාජගිිය ආයරෝද මධ්‍යාන භහමේ යුද්ධමුදා රෝධයන මධ්‍යස්සානයේද ඔවුන් නිරෝධහයන්ට ලක්කරුණ. කොරනාවේ බලපෑම් හමුව එවද හෙල සිරිත් විත්වලට මුල් තැන දෙමින්. සෞඛ්‍ය පිළිවෙ අකුරටම පිළිපදමින් අම්පාර රජවයවරේදී විවාහ මංගල්යක් පැත්නා. ඊට එක් වූ නෑ හිතමිතුරන් මීටරේක දුරස්වභවය පවත්වාගණමින් මෙම විවාහ මංගලයට එක්ව සිටීම විශේෂත්වයක්. COොVවිD-19 වසංගතයේ හේතුවෙන් පැනවූ හදි තත්වය මුළුමනින්ම ඉවත් කළ බව ජපානය නිවේදධනය කරනවා. යට ජාතික නාලිකාවස්සේ ජනතාව අවතමින් ජපනක්ගාමාත්‍ය ශිංෂෝ අභේ පවසන්නේ දැඩි නිර්ණයක යටතේ මෙම ක්‍රියාමාර්ගයට අවතීරණ වූ බවයි. කෙසේවුවතන් Tokyoෝකිෝ ඇතුු ප්‍රහන නගර හතරක් තවමත් ැඩි නිර්ීක්ෂණමධ්‍යහි පසන බවයි ඔහු ප්‍රකාශ කර සිටේ මෙ අතර වයිසාවුරුදු දෙකට අඩු දරුවන් සඳහ මුහුණු ආවරණ පැළඳීම සිදු නකළුතු බව ජපාන ළමාරෝග විශෂත්ඥීෙන් පවසනවා ඔවුන් පෙන්වා දෙන්නේ මුහුණු ආවරණ පැළඳීමෙන් දරුවන් චෝසන පහසුතාවන්ට ලක්වන බැවින් ඒ සෞඛයට තරජනයක් විය හැකි බව. හවත් නව්‍ය කරුණා වෛරස මේ වන විට ලෝපුරා පනස් හයලක්ෂ අසු පදහස් නවසය තිස් අට දෙනෙකුට ආසාධන ීතිබෙනවා සවයිලබා ඇති රෝගින් සංඛ්‍යාව විසි හතර ක්ෂ තිස්දහ සත්්‍යය අසූහයක්. වෛරසය ආසාධනය හේතුවෙන් මරණ තු ලක්ෂ පනස් දෙෙදහස් දෙසේ විසි හතක් වාර්ාවනවා රටවල් හාස් සවෑං පාන ප්‍රදේශ දෙසී දහතුනක වෛරසේ ්‍යාත වී ඇති බයි ලෝක සෞඛ්‍යංවිධහනය පවසන්න. ඇමරිකාේ ොවිD-19 වරසය ආසාධිත මරණං්‍යාව ලක්ෂය ඉක්මවා ගොස්තිබෙනවා. රටින් මේවන විට පුදගල මරණ ක්ක්ෂ පසි අසුවක් වාර්තාාවී ඇති අතර මුළු ආසාධිත සංख්‍යාව දාහත් ලක්ෂ වි 15 දෙසේ හැත්තෑපහක් ලසයි සටහන් වන්නේ. මෙ අතර ඉන්දාවය සමස්ත ආසාධිතීන් සං්‍යාව මේවන විට 1ෂ 15 ඉක්මවාතිබෙනවා මහराෂ්්‍ර, ගුජරාට, மிල්නාඩු සහ, දිල්ලියන පාන්ථතවලින් වැඩිම ආසාධීතින් සංඛ්‍යාවක් වාර්තා වන අතර වරසේව්‍යප්තය මැඩලීමට මාස දෙකක් පමණ වසාධමාතිබූ රට යළි විවෘත කිරීම ආරම්භ කිරීමත් සමඟයි ආසාධීතින් ඉහළයාමක් වාර්තා වුණි. දකුණු කොරියාවෙන් ඊයේ දිනේ ද කොවිට් ආසාධීන් හතලිහක් වාර්තා වුණ මෙව තත්ත්යකදී වුවද රටපුරා ළමුන් පාසල් වලට වාර්තා කිරීම පෙනෙන් නට තිබුණ. චීනේ ඒයේ දිනේදී කිසිදු කොවිට් මරණයක් නව ආසාධිතෙක් වාර්තා නොවීම විශේෂයෙන් කැපි පෙනුණ ලක තවමත් පවතින්නේ පළමු කොරනා ්‍යපති රැල්ල ැදභහගේ බවත් බොහෝ රටවල් කොණා වෛරසේ ව්‍යාතියේ අඩුවමින් පවැතුනද. මධ්‍යම සහ දකුණු ඇමෙරිකාවේ දකුණු ආසියාාවේ හා අප්‍රිකානු කලාපල තෞදුරටත් වෛරසය පැතිරමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංගධනය පවසනවා. සෑම රටකින්ම ආසාධීන් හඳරාගැනීම ආසාධිතන්ට නිරාවරණය වූහෝ. ආසාධිතන් ඇසරු කළ පිරිස් හඳුරාගැනීමේ පරීක්ෂණ අක්ඩවම සිදු කළොහොත් දෙවෙනි රැල්ල ඇතිවීමේ අවදහනම අවම කළ හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ. අබා ප්‍රාප්ත අමාත්‍ය ආර්ුමගෙන් තොන්ඩමෙන් මහතාගේ දේය පෙළිබඳ අවසන් කටයුතු ලබන තිස් එක් වනදා සිදු කිරීමට නේමතයි. හරදපාතයක් හේතුවයෙන් තලංගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අභාතය ආරුමගෙන් තොන්ඩමෙන් මහතා ඒ රාතුරයේ අබවක් ප්‍රාප්ත වනා. එදහස් නමසේ හැට හතරේ මැයි මස විසි නම්වඳඋපන් අරුමුගන් තොන්ඩමන් මහතා ලංකා කම්කරු කොංගලසේ නායිකත්වය තරමින් ක්‍රාකාරේ දේශපාලනය නිර්ත වූයේ වතු කම්කරු ජනතාවට දැවන්ත සේවා වක් ලබාදමින් ඔහු මෙරට ප්‍රකට දේශපාලක්නකූ සෞි ෘති තුොන්ඩමන් මතාගේ මුණපුරකු වනවා අරුමුගන් ොඩමන් මහතා එදාහස් නමසේ අනු හතර වසරේ පැවති පාලිමේන්තු මැතිවනය නොරරිලතු ශ්‍රිකය නියෝච්ණය කරවින් පාලිමේතුර ට තරී පත්ව අකඩව වසරගන්නාවක් පාළමේන්තු මන්ත්‍රීවරයකු මෙෙන්ම අමා්‍යවරයකුල්ලෙස මෙරට දේශපාලනේ කැපී පෙනෙන නායකයෙු ෙස කටයුතු කළ අයෙක්. ඒ මහතා මේ අනවිට වත්මන් රජයේ ප්‍රජාසයිභලගැන්වම් හා වතු අයටතල පහසුකම් සංවර්ධන අමාතවරයාලෙස කඩයුතු කරමින් සිටියා. ොඩබන් මහතා අබාප්‍රප්තූ පුවත සැලූ සැනින් තලගම රෝහල වෙත අග්‍රාමාතය මහින්ද රාජපක්ෂමහතා මෙන්ම මැති ඇමතුරන්ගේ පදෙනකු පැමි සිටියා. අවසාන ත් කතාාගරී වතුකරී අයගැ වතුකරීප හකරුවන්ගේ ප්‍රශ්නය නතාවට අදරය කරපු මනුසේ. ඒතොහොන්ඩ ඥාලංක දේශපාල නායගේ කම අපි නැතිව ප්‍රබල පතුවර්තය සමති නායකකූ අභව පාප්ත අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන් මහතාගේ දේහ අද තිනේ බත්තරමුල්ල පිහිටි නිවසේ තැම් පත්කර තිබෙන අතර හෙට පෙරවරුවේ දේහය පාල්ිමිතු සංකයනයට රැගෙනයාමට නියමිතයි. ඉන්න්න අනතුරුව ලංකා කම්කර කොංගර ස්මූලස්ථානය විත දේහ වැගෙනයාමටයි කටයුතුය දාඇත්තේ.ඇයිදී පක්ෂ සාමාජකයන්ගේ අවසන්. ෞරුව දක්වීමමලින් අනතුරුව අරුමුගන් තොන්ටමන් මහතාගේදේහෙ කොඩගල පිටි නිවස වෙත රැගෙනයාමට කඩයුතුයෝදාතිබෙනවා. බස්නාහිර දකුණ මධ්‍යම සහහා සබරකමු යන පලාාත්වලට තවදුරටත් තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යාධ පාර්ත්මේන්ව නිවදනය කරන. ඇැම් ස්ථානවලට මිලිට දෙසිය එක්ම වූ වැසි ඇතිවීමේ ප්‍රණ තාවක්ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩදුරටත් පවසන්නේ. අදදිනේ අප ලාපරිත්වයනවා දිවේනන්නේ නිීත දෙක්කොට ප්‍රධහනමසෙම බස්නාහිර දකුණු සබරගමු මධ්‍යම සහ වයබෝගේ පලාත්වො, ඕනෑම අවස්ථාවක වැසිකහූ කිකරුණු සහිත වැස්තත්්‍යයන් නිර්ණ වන්න ැකාව තියෙනවා මේ පත්වොල හඳුරු සභාවවකපුත් යෙ පුළන් බලාකොලින් බව මෙම පළත්වල සමහර ස්ථානවල සමනින් වැසිතත්වය වැඩීමක් අපේක්ෂ කරවා ඒ අනේ මධ්‍යියම කඳුකරේටහිට බෑම් පැත්ත කෑගල්ල කළුතර රත්මපුර ගාල්ල මාතර නුවරලියගේ ිස්ටික්කවල සමහර ස්ථානවලටම. වගේ තැන්තියෙන ගුලන් එකය පනහා සියමගේ ස්ා තෙන්ට හැකයවත් තියෙන. මිට අතර දිවේ සසු පලත්ව ප්‍රධනසයෙන්ම අවස්ජ්‍යාවය වකො ැන් තැන වැසිහෝ ිගලු සහිත වැවස්තත්වන්නේ බණය වෙන අකුණු සහිත වර්ශාවත් එක් මේ සුලන් ොල වේ ගිය තරමක් වැඩවීම හැක අත් තිය ාව කාලික පැ කිිමට හැ හත්තව දක් හි ෑමටත්තැන්තියෙන. මේේතර නායම් අවධානම පවතින ප්‍රදේශ්වල ජනතාවට ඒ සම්පන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙස ජාතික ගොඩනැගලි පරේෂණ සංවිධානය ඉල්ලාසිටනවා. රත්නපුර කෑගල්ල මහනුවර නුවරලිය ගල්ල කළුතර හා මාතර දශ්‍රික්කවල ප්‍රදේශවලයකම් කොට්ටාස කිහිපයක නායම අවධානම පවතින බවයි එම සංවිධානය පවසන්නේ. කෑගල්ල රත්නපුල කළුතර මහනුවර නුවරේලිය ගල්ල මාතර කිය දිශ්‍රික්ක හත සඳහා තමයි මේ පූර්. ඇතුර නිවේදනය නිකුත් කල තියෙන්නේ අදියර දෙක යටේ ඇම්බ නිවේදන යටතේ නැහෙම අවධනී ඉන්න කියන නිවේදන යටතේ රත්නපුර දිස්ශ්‍රික්කයේ ඇහලියකොට කුරුවිට රත්නපුර කලවාන ඕපනනායක බලංගොඩ පැල් මඩුල සහ නිවිතිගල කියන පාදේශයේ ලේකම් කොට්ාශ වලටත් කෑගල දිස්්‍රික්කයේ දැනීගල දියෝයිට බොලත්කෝපිට සහ ඇති අන්තර කියන පාදේයේ ලේකම් කොට්ටාසල්ට. නුවරේ දිස්ත්‍රික්කේ අඹගමුව කෝරල්ලේ කියල ප්‍රාදේශී ලේකම් කොට්ටාශයටත් අධීර දෙක අඇතේ ඇම්ඹ නිවේදෙන නිකුත් කරලා තියෙනවා ඒ නිවේදනයට අනුව අපි ජනතාවෙන් ඉල්ලා සිටින්නේ ඉතා විමසිල්ටනිසාහදානය පසුවන්න කියලා මේ අතරාථක වර්ෂාවත් සමඟ හබාගිය තද සුළඟකින් ගම්පහා වැැල්වේරිය ප්‍රදේශය නිවාසු පාකට පබඳ හානිසිදු වේ ඇතිබෙනවා. විදුලෙ රැහැන් පද්ධ තිරද හානිසිදුවී ඇති අතර සහන සලස මේ කටයුතු ආගඹකිරීමටයි පියවරක නැතිබෙන්නේ. මගේ ජනතාවගේ අවශ්‍යතාව පරදි දුම්රිය යොදවා ඇති බව දුම්රියස්සා මනධිකාරයේ නිිලන්ත ප්‍රනාාතුමහතා පවසනවා. අද පැවති අයපත් කාල්ගුණන හතුවෙන් ඇතම් දුම්රිය ප්‍රමාදක වවද සැලසුම් කළ පරිදි දුම්්‍රිය දහඩය කරන බවයි ඒ මහතා වැඩදුරටත් ප්‍රකාශ කළේ අද දින කාරයයාල දුම්ර්‍රිය විසි නමයකුත් නගරාන්ත්‍ර සේවා දුම්රිය දෙකුත් ධාවනය කිරීමට කටයුතු කරු ැබවා මගම් දාහතරදා සත්්‍යය කොළක් ප්‍රවාණය කිරීම සිදු කළලා. කැල්ිවැලි දුම්රිය මාර්ගයේ දුම්රියන් ප්‍රමාදයට ලක්වුණනා පැවිට හපත් කාලගුණේ හේතුවෙන් ගස්කඩා වැටීම නිසා හට දින නුවර සිට බදුල්ල දක්වාත් බදුල්ල සිට නුවර දක් නව දුම්රිය කාරම්භ කරනවා අනන්න්‍යතාවේ සාතිකර ලියපදිවීම අමතුරුව. අදාළ දුම්්‍රිය භාවිත කර ලෙස මාජනතාව ඉල්ලා සිටිනවා. අදදින අප වැිපෙර දුම්රිය දෙක් දාවනෙ එක් කර. ල් ලබවා එකක් කාල්ලේ සිටත් එකක් කොල්ගහල්ල සිටත්. එබැවින් මේ දුරේ ප්‍රමාණය දැනට පවතින ඉල්ඩමානුව ප්‍රමාණව. කොරනා වරස ව්‍යප්තියක් සමඟ තාවකාලිකව අත්හහිටවා තිබූ විදේශ රැකයාසන හා පිටත්ඔොයාම නැවත ආරම්භ කෙරුණා. ඒ දකුණු කොරියයාාවේ රැකයාලාබීන් එකසිය හැට දෙනෙක මත්තල මහින්දරජපක්ෂ ගුවන්තුටපොලින් කොරයාාවේ සොල් නුවර බලා පිටත්වොයාමත් සමඟයි. මියෙන්මාර් ගුවන් සේබේට අයත් ගුවන්්‍යානයකින් ඔවුන් දකුණු කොරියාව බලා පිටත්වගියා. මෙලෙස කොරයාාවට පිටත්වගේ පිරිස නිිමාඩු ලබා පසුගිය මාර්තු මසද දහවනදාට පෙර දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පිරිසකුයි. ශ්‍රී ලංකාව විදේශයවා නියගෘතිකාරංශයේ මඟ පෙන්වීම පරිදි විදේශ්‍රමිකයන් ආපසු කොරියාව බලා පිටත්වයාම සිදු කෙරුණා. මෙ අතර දෝහා නගරේ සිට අදාළියුම පහි හතලස්පාටමන ශ්‍රී ලංකික පිරිසක් රගත් ගවන්්‍යානයක් දෙවින්නට පැමිියා. විද්‍යශ්‍රමකයන් සහ කුඩා දරන් දෙසේ හඇත්ත ඇදෙනෙකු එම ගවන්නයානයෙන් මෙට පැමිණි බවයි අපවාර්තාකරුවන් සඳහන් කළේ ඕවන් ගුවන්තෘපලේදී පරක්ෂවාකිරීමෙන් පසු නිරෝධහයින මධ්‍යස්ථාන කරා රගෙනයම සිදුකරුණා. අධිකරණයට අහස කලේය ච්චෝදනා කරමින් වගේයේ වෛද්‍ය නිධාරන්ගේ සගමේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදනය මහතාට එරෙහිව ගුණකර ඇති පැමණිල්, ජලී දහාවනදාකැදවීමට අභ්‍යාචනාධහිකරනය නියෝක කලා. මෙම පැමණිල්ල අභ්‍යාචනාධී කරන සබහපති විනිසුරු H.MD නවස් සහ සෝවිිත රාජරණායන මහත්තරන් ගැෙන සමන් විත. සෝහිෙත රජරනණය මහතරන් ගෙන සමන් විත විනිසුර මඩුල් හම වේ කැඳරු ලබවා ඒ වැඩදුර සලකා ැලීම ජලි හවන දසදුකිරීමට අයි ඒ ද ීරණය කෙරුණේ. ට ෞදලි ද විද්‍යාලය සම්බන්දීද දහස්ත අට වසරේ අභ්‍යාජනාී කරනය නිකුත් කල තින්දුවක් විවේච නිකරමින් කොළම පැවති රැස්වීමකදී අහස් ප්‍රකාශකිරීමෙන් අධිකරණයට අහසයක් දුකරති බවටයි, පාදනිය මහතාට චෝතනායිල්ල වී ඇත්තේ. සෞඛ්‍ය අංශ නිර්දේශ ලැබුණු පසු අදීරෙන් අධියර පාසල් විවෘත්ත රීමට පීවරගන්නා බව, අමාත්‍ය දලස් අලාපන මහතා පවසනවා. ඩ ෛ්‍ය යත මේ පැවති व හන කරසාපාගවීමෙන් අනතුරුව අමාත්‍යපරයා, ධ්‍ය වයේ මේ වवප්‍රකාश කला. ද යිද තනට ප යන්තරයක් පරිති්‍යයාග කිරීම අත දලස් ල පෙරම මහතගේ ප්‍රදානත්තුවෙන් සිදු කරන මයන් ්‍රෙන් පැකද පුද්ගලයන් අනු හයිදනකුගේ ප පරක්ෂ සිදකිරීමේ පහසුකම් පවතින බවා මගේහන නිශ්ද වශෙන්ම පාසල් පටන්ගන්නවද කියලා එක ජතති ප්‍රාන ප්‍රශ්ය මහට පත්වවෙලා පසල් පටන් ගනීම සඳහා වශය අටිතලඒ පහසු පන්ටිකි සියල්ල සුදනන් කරගෙනන්නවා නමුත් ඒ තීන්දුව නින්හඩේයට ගකිහිල්ලා පොත්තිකක් සල්ිදිල මිලදගන්නවාගේ සැහල්ල ීදක් නෙම අප. මාර්තුමාස දහතුන්වෙනිද. කොවිඩ් මාරයායට එහි සටනා ආරම්භ කරේ පාසල් වහලා. දරුවෝ ගෙදන නතරගල. සටනේ පලවෙනි පීවර පහසල් වෙහීමමන. අවසසානන්න පීවර පාසල් ඇරරිම් ාඩු පත්තන්නට ඕන. ජනර්පතුමා අගමතුමා කැමිනට් මන්ඩල අපි සිලුද නාම දත්තු ීන්දුවේක. ජ ඒ වෙනුවෙන් අධර කීපෙක සැලසුම් කල තියන. දරුවන්ට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දෙන්න ආ්ඩුවක්විිට ප්‍රතිපත්තිම තිීන රන වෙසනය අභියස්ස පෙරට ආ නවනැපෙවම් කරුවන සහ. ව්‍යපාරික ප්‍රාව එකට ගොුණ ගැස්වීමේ අරමුණින් උනු පිටිය ගංගාරාම විහාර පරිශවදී ප්‍රදර්ශවනයක් පැවැත්වනවා. තොරතුරු හා සන්නවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවත්පාදන අමාත්‍යංශය නව නපෙවම්කරුවන්ගේ කොමසම සහ අයිITන් මාධ්‍යජාලය එක් පයි මේම් මේ සඳධහන කරන්නේ එසාමන්දෙන් තොරතුරගෙන එන්නේ අප නියෝජිත අමිල ජයසූරය. එකට එක්ව ගොඩනගමු මගේ ්‍රාට. එක මගේ රට යන්න තේමාවක්වාවට පත්කර ගනිමින් වාධීන රූපාහිණී මාධ්‍ය්ාලයේය මේ වෙසනය අභියස ඉදිරියට පැමිණි නවනිපයොම් කරුවන් හා ව්‍යාපාරික ප්‍රජාව එකම තැනකදී මනගස්වන සහයෝගිතාාවක්කරම්භ කොට තිබෙනවා එදියත් වෙමින් පවතිනවා. අප අද දවසිසූදා නම් මේ ව්‍යාපාරික ප්‍රජාවත් ඒ වගේම නවනිපයවම් කරුවනුත් එකම තැනකදී මුණ ගෙසන සහයෝගිතා මෙහිව පිළිබඳව ඔබ දැනුවත් කරන්න අද කොළඹ හුණුපිටිය ගංගාරාම විරස්ථාන පරිිශ්ණය කෙන්දර ගනිමින් උදස්සන නමයට ආරම්භවුණ මේ සහයෝගිතා එකමුතුව ඔබට හැකියාව තිබෙනවා ව්‍යාපාරික ප්‍රජාවටත් නවත්පාදන ශේෂත්‍රයේ නියලන්න ඔබටත් මේ පිළිබඳ දැනුම අවබෝධය ළංඟ කරගන්න මාර්තිකම්‍යවස්ථාව සබන්ධ වෙන ශ්‍රී ලංකා නනි පෙම්රන්ගේ කොමිසමේ කොමසාරිස්තුමා මහචාරය රංගික හල්වතුර මහත්මය මංකහැමති ඔබදතුමගේ දැග නැත්ත එකමුතුව අපේ රටේ හෙට දවස වෙනුවෙන් තබන යෝධ පියවරක් බෝට පත් වෙලා තිබෙන. මොකක් දොබය අදහස. මෙ ඇතම ලංකාව ලො ගඩලුවක්ති වන නව නිර්මාණකරුවන එක පැත්ත හහිටිය ව පත්තක ්‍යවා පරක් ක්ෂ හිටිය මේ දෙගොල්ල අත සබන්ධතාවයක් තිබුණන්නේ අපි උත්සහ කරන්න මේ වෙලාවේ මේ නැවත බිඳවැච්චිච සබන්ධාවේ නැවතත් ප්‍රාණවත් කරලා නවතත් ප්‍රාම කරලා ඒතුළින් රට රට ඇතුන නාළු නිර්මාණෙන් අලුත් නිෂ්පාදන බිහි කරලා මේක දේශී වශයෙන්න මේ ජතන්ත මට ගෙනියනපුළවා නිර්ණ බි කරලා රට එක්තරාවිදික රටේ විදේවවින මේ එලිටනකවමකිරීම පලවනි පැත්තිෙන් දෙවනි කාරනවා රට යම්කි විදග. කියවත් ොද දේශවනේ රැෙනයන්න ඇත්ත බන්ඩි අපනානය කරන්න පුළුවන් ආනනසි මාකිර මේ පැත්තකින් අප අරමුණක් අනි පැත්ති මේ නිර්මාණ කර ලුත්ම ලදේ ල්දිි. අපිට පිට යාල ඒතුලින් යම්කිසි දේක දේශවනිීමය ලඟකරගන්න පුළුවන්ද කියනක මේ කාරාවටි දෙගල්ලුගේ නැතිවෙච්ච බැඳීම මේ පාලම නවද ප්‍රතිනිර්මාණයකිරීමක් තමයි අප මේ කරන්න උත්සාහ කරන්න වෙෙසනය අභියස පරට පැමිණ නනි පැයම් කරුවන් හා ්‍යාපාරික ප්‍රචාව මුහුණට මුහුණ මනගැසන සොන්දුර අවස්ථාවක් විදිට. ගංගාම හරස්ථන පරිිශ්‍රය අද පැවැත්වන මේ ප්‍රදර්ශනාත්මක සහයෝගතාවට හඳුන්වන්න පුුවන් ඔබටත් හැකියාව තිෙනවා නව නිපැම්කරුවන්ට හා ව්‍යාපාරික පජාවට මේ හා අත්වැල් බැඩගන්න. ස්තු යමිල තුරතුරුගෙන ආවාට. රක්ෂිත බඳරනාාර ගතර සිටන හිටපු අමාතය රවාජිත සිනරත්න මහතාගේ ඇපඉල්ලි මස්සාලකා බැලීම විෙනත් මහිස්සාත්වරයෙක හමෝට යමුකිරීමට කොළොඹ ප්‍රධාන මහහිස්ත්‍රත් ලංකා ජයරත්න්න වෙනවේ අදතීරණය කලා. සසුගේ ජනාධිපතිවරන සේ මහත් ආන්දෝලනයක තුදුන් සුදෑන් මාධ්‍යහම සම්හන්දයනුයි හිටපු අවත්්‍යවරයා රක්ෂි බඳලාගාරගත කරසිරරින්නේ. පැමිනිල්ල අද කැඳවූ අවස්ථාවේදී සකකාර රජිත සේනාරත්න හතා අධිකරනයට ඉදිරිපත් කර නොතිබූ අතර. ඔහ වෙනුවෙන් පෙනීසිටි ජනාධපතිනී තිීච්ඥ, අනිල් සිල්වා මහතා ඇප් එල්ලීම සිදු කලා. එම අවස්ථාවේදී අධිරන හමුවේ කරුණු දක් වූ පැමිල්ල මෙෙනුවෙන් පෙනීසිට නියෝජ් ලිස්ට නල් දිලිප පිරිස් මහතා මෙම නඩුකටයෙත්තේ දී. ීයේ ද්ගත වූ ත්වයක් සැලකිල්ලට ගෙන මෙම ඇප ඉල්ලීම සලකාබැලීම සඳහා වෙනත් විනිසුරුවයෙකු හමුවට ොමු කිරීමට ප්‍රධාන මහස්්‍රත්පරියගෙන් ඉල්ලා සිටිය. මෙම ඉල්ලීම කරෙහි කනගාටු පලක සිට විතය වුවෙන් පිස්සී ජනාී ප්‍රතිීතියච නිසිල්වා මහතා ඕෑම විනිසුරුවරයෙක ඉදියේ ඇප ඉල්ලීම සම්බන්ධෙන් තමාට විරද්ධත්වයක් නොමැති බව සඳන් කර සිටිය එයනුව මෙම ඉල්ලීමම කොළඹ අතරෙක මහස්්‍රත්්‍රියන්තලියනගේ මහතාාවතයොමු කිරීමට කොළඹ ප්‍රාන මහස්ත්‍රත්වරිය කටයතු කළ. ඒේ ප්‍රාන රෝහල් දහසේකට ටෙලිීමමඩි සිනිසේවා සැලසිසුන හාහ සැම්සුම් ඩයිලොක් සහ මයි ඩොක්ට සෞඛ්‍ය අමාත්‍යශ්‍ය සමග එක්ව සිටිනවා. වි වරසේටෙරෙහිව මෙරට සෞඛ්‍යාංශයටු කරන මෙහෙයට සහය දක්කමින් ඩයිලොග් ආසියාටා පල්LC සමාගම රජයේ ඊ සෝකි පදතිය සවිමත් කරමින් මයිඩොක්. ඇාඩ නොමලෙේ ටෙලි මෙඩිසිනිසේවා සැලසීමට ඉදිල් පත්වසිටිනවා ඒ සැම්සුම් ගෝබල් හා මයි ඩොක්ට සමගෙක්ව සෞඛ්‍යහා දේශය වෛ ධමත්‍යංශයට වසර තුනක් සඳහා අකණ්ඩව සැම්සුම් ටැප් පරිගණක සම්දතා පහස්සුකම් හා ටෙලි මෙඩිසින්සේවා සැපහිීම වෙනුවෙන්. මෙහිදී රජයට කිසිදු පිරිවයක් දැරීමට සිදුනවේව විශේෂත්වයක්. බෝනොවන රෝග සයිත රෝගීන් බෞෝතරයකට තමා නිතරහම්මෝන වෛ්‍යවරයාගෙන් උපදශන ලබාගෙන පරක්ෂාකිරීමකට ලක්වීම අවශ්‍ය වන බැවින් වෛද්‍යවරුන්ට දුරස්තවසිට, රෝගීන්ට ප්‍රධිකාරකිරීමට අවශ්‍යා ටෙලි මැඩිසින්සේවා සැපීම හා සම්බන්ධතා පහසුකම් ලබාදීම මෙහිදී සිද වනවා. එමගින් මෙරට ප්‍රධාන රෝහල් දහසේක, බෝඩෝමන රෝගසායින ඩිජිටර් කරණයට ලක්කිරීම සිදුවනු ඇති. wagenden rupoini Mad pro सु